බනා අහනකොට ඒ කියන්නේ ඔබ තුල ඔබ ආදන්නේ මේ කවදා කොහේ ගිහිල්ලා බන ඇහුවත් මේ ධර්මය අවබෝධ කරන ක්‍රමයක් ඔය බන අහන එක විමුක්තායතන කියලා අංගුත්තර නිකායේ දේශනාවක් තියෙනවා ඒකේ බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධය ලබන ක්‍රම කීපයක් පෙන්නනවා දැන් සමහරු හිතනවා මේක භාවනාවම විතරයි කියලා භාවනාවත් නිවන් දොරටුවක් තමයි බන ඇසීමත් නිවන් දොරටුවක් කියලා ඔබ අහලා ඇති උග්ගටි තඤ්ඤ විපටි තඤ්ඤ කියනයි මේ ශාසනය තුල බණ හද්දිමයි ධර්මය අවබෝධ කරන්නේ උග්ගටි තඤ්ඤ කියන කෙනාට කෙටියෙන් ඇහුවත් ඇති කියලා එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරන සසර පින් තියන අය ඒ නිසා බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක් හැබැයි බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්නේ කරුණු පහක් තමන් තුළ පිහිටවාගෙන බණ අහන්න කියලා. එතකොටයි ඒක නිවන් දොරටුවක් වෙන්නේ. මේ කරුණු පහ කෙටියෙන් හරි මතක තියාගන්න. පළවෙනි එක තමයි සුසුසති කියන. ඒක තේරුම තමයි අප්‍රමාණ ආශාවකින් බණ අහන්න කියලා. හිතේ තියෙන උනේ ආශාව ඕනෙම දෙයකට ඉන්නේ. ආශාවක් තිබ්බොත් අපි යමක් ඉගෙන ගන්න යමක් ගැන උනන්දු වෙන්නේ ආශාවක් තියෙනවා. ඔබ අහලා ඇති දහම් පිපාසයක් තිබ රජ කෙනෙක් ගැන අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිතය දහම් සොඬ කියලා අහලා තියෙනවා. දහම් පිපාසයක් තිබ්බා. ඒ වගේ බණ අහනකොට ලොකු ආශාවක් ධර්මය අහන්න හිත සූදානම් කරගන්න. සුසුසති බණ ඇසීමේ ආශාව. දෙවනි කාරණේ සෝතං ඕදහති. ඒක වැදගත්ම දෙයක්. කන් යොමු කරගෙන ඕදහති කියන හොඳ අවධානය. කන් යොමු කරගෙන දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න කියලා. එහෙම බණ අහනකොට බණ අහගෙන යනකොටත් හිත එකඟ වෙනවා. කට්ටි කත්තා මානසිකත්තා ඕහිත සෝතෝ ධම්මසුනාති කියලා. බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න දක්ෂ වෙනවා. අදිෂ්ඨානයක් ඇති කරගෙන කොහොම හරි මම මේ දේ කරගන්න. එතකොට පළවෙනි එක තමයි බණ ඇසීමේ ආසාව. දෙවනි කාරණේ දේශනාව තුළම හිත පිහිටවාගෙන බණ ඇසීම. කන් යොමු කරගෙන බණ ඇසීම. ඊළඟට අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා වටහා ගන්නවා අවබෝධ කර ගන්නවා කියලා හිතේ අදිෂ්ඨානයක් තියෙනවා. ඔබ ඉර්ධිපාද ගැන ඉගෙනගෙන බණ අහලා ඉතින් ඒක තියෙනවා චිත්ත ඉර්ධිපාද හිතේ ඇති කර ගන්න අදිෂ්ඨාන. මම කොහොම හරි මේක කර ගන්නවා. කොහොම හරි මම ධර්මයේ තියෙන්න ඕන. කොහොම හරි මම අපායෙ මිදෙනවා. ඒ වගේ අපිට තියෙන ලොකු අදිෂ්ඨානයක්. බණ අහන කොටත් හිතේ අදිෂ්ඨානයක් ඇති කර ගන්න. කොහොම හරි මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන අදිෂ්ඨාන. හතරවෙනි කත්තං ගන්හා අර්ථ ග්‍රහණය කරගන්න කියන. දැන් මේ දේශනාව තුළ වැදගත් වැදගත් කරුණු මතක තියාගන්න. මුළු බණම මතක හිටින්නේ නැහැ නේද? කටපාඩම් හිටින්නේ නැහැ. එහෙම හිටපොයි හිටියා. ආනන්ද හාමුදුරුව එහෙම කිව්වා. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරා නම් පටන් ගත්ත වචනේ ඉඳන් අවසානේ දක්වාම සියල්ල මතකයි. සසරේ ඒ වෙනුවෙම පෙරුම් පුරාගෙන අසෝහාර දහසක ධර්මස්කන්ධි සම්පූර්ණයෙන් කඩපාඩමින් දරාගත්ත මතක තියාගත්ත අපිට එහෙම මතක හිටින්නේ හැබැයි ඔබට බණ අහලා ඉවර වෙනකොට සාරාංශය මොකක්ද අඩුගානේ මොකක්ද මේ කියවුනේ කියලා ඒ බණේ සාරාංශයක් මතක තියාගන්න පුළුවන් හොඳ අවධානයෙන් බලන්න ඒ නිසා අර්ථ ග්‍රහණය කරගන්න අත්තං ගන්හාති ඊළඟට වැදගත්ම දේ තමයි අනත්තං රිංචති බණ අහනකොට එකයි පටන් ගන්න කලින්ම ඔබට කියන්නේ බාහිර දේවල් සියල්ල බැහැර කරන්න කියලා. අනත්තං රීංචති. අපේ හිත වෙන අරමුණු ඔස්සේ දුවන දේවල් එක්ක ෆෝන් එක වෙන්න පුළුවන්. ඔක අතේ තිබ්බොත් හැරෙන් සැරේ බැල වෙනවා. සමහර ලාවට හිත දුවන නොයි අරමුණු ඔස්සේ. ඒ නිසා ඒ අපිට බණ අහනකොට හිතට බාධා වෙන බාහිර දේවල් ඔක්කොම පැත්තකින් තියලා පැය නම් ඒ පැය අවධානයෙන් බණ අහන්න පුළුවන්. ඔන්න ඔය කරුණ පහ ඇති කරගත්තොත් මතකද? බණ ඇසීමේ ආසාව. හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණ ඇසීම. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් හිතේ පිහිටවාගෙන බණ ඇසීම.
අදාළ ධර්ම කරුණු මතක තියාගෙන අනවශ්‍ය දේවල් බණහන් කොට ඉතින් බැහැර කිරීම. ඔන්න ඔය කරුණු පහ ඇති කරගන්න. ඉතින් අපි ඔබට ධර්ම දේශනාව ආරම්භයේදී ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාට මේ කරුණු පහම ඇති කරගෙන බණහන් මේ බණ ඇසීම ඔබට නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා.